ඔන්න සරදියල්ගේ ගුහාව වලට පෙන්නන්න එන්න මෙතන තමා තියෙන්නේ. ඉතින් මගේ ජීවිතය ගැනවත් මම නොහිතා යන්න යන්න ඇතුළට ඒ වාලට වීඩියෝ බලන්න ඕන නිසා සරදියල් එක කාලේ සුද්දොන්ගෙන් සල්ලි උස්සද්දි අමතකලා ගැටිච්ච කාසියක් අම්මුණා. මේක රංකාසියද දන්නෙත් නෑ. හා කොහොමද ළමයි, හොඳින් ඉන්නවනේ? ඔන්න අද යනවා සුපිරි ලොකේෂන් එකකට. හරිද, බලන්නකෝ මෙතනින් එහා පැත්තට පේන කඳු පන්ති ටික. ඕ එනනේ සුපිරි යන්නේ. අද යන්න යන්නේ සූර සරදියල් හිටපු ඔටුවන් කන්දට, ඔටුවන් කන්ද සරදල්ගේ ගුහා පැත්තට තමයි යන්න යන්නේ. ඉතින් මං කියවන වලට මම තනියෙන් එනවා කියලා ඔටුවන් කන්දට. ඔන්න දැන් තනියෙන් ඇවිල්ලා තියෙන ඔටුවන් කන්ද සූර සරදියල්ගේ ගල් ගුහාව තරණය කරන්න ලැහැත්ති මම. අහනවා කොයි, මම මේ ඊයේ පෙරදා වැටුණා. ඒ තුවාල මේ බ්ලොග් එකක් ගහන්න කියලා තමයි වැටුනේ. හරි, අපි යමු දැන්. ඔන් කොතනින්ද යන්න තියෙන්නේ සරදියල් ගුහාවට? ටිකෙන් වැටෙනවා කියනවා කොයි, මන්ඥන් වගේ උනේ. මෙහි යන්න තියෙන්නේ තනිකර කැලෑවක. සරදියල්ගේ ඔටුවන් කන්දේ සරදියල් හිටපු ගල් ගුහාව හොයාගෙන තමයි යන්නේ. ඉතින් ඔයාලා ඔටුවන් කන්ද සරදියල් ගැන දන්නවනේ නේද? ජනප්‍රවාදේ කතා ඉතිහාසයක් තියෙනවා ඔටුවන් කන්ද සරදියල්ගේ. ඉතින් සරදියලුත් මං වගේ දහෙල්ලා තමයි. ඔහොම යන්න තියෙනවා. මෙහෙට ආපුහම එන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. අහනවා කොයි, අම්මා හරි මහන්සිය, වතුර චුට්ටක්වත් බොන්න නෑ. හරි, දැන් ආවා. දැන් සරදියල්ගේ ගුහාව හොයාගන්න ඕනේ. මෙතන යන්න බෑ. එන්න මෙතන යන්න ඕනේ. බඩගාවින යන්න තියෙන්නේ. අම්මා ඉති බඩගාගෙන ආවේ. අම්මා අපි යමු ගල් ගුහාවට. සරදියල්ගේ ගුහාව ඔයාලට පෙන්නන්න එන්න මෙතන තමා තියෙන්නේ. ඉතින් මගේ ජීවිතය ගැනවත් මම නොහිතා යන්න යන්න ඇතුළට ඒ ඔයාලට වීඩියෝ බලන්න ඕන නිසා සෑහෙන කාර්යයක් මම හිතේ තියාගෙන යන්නේ. යම් මගේ ටෝච් එකක් නම් නැහැද, ෆෝන් එක එළියෙන් තමයි යන්න වෙන්නේ. හරිද, මෙන්න මෙහෙම ගුහාවට ඇතුල් වෙන දැන මොනවම යන්න තියෙන්නේ. පොරව දාගමු බලන්න. අන්ධකාරයි, කරුවලයි පට්ට විදියට. මෙතන තියෙන තව ගුහාව, මෙහෙත් තියෙන එක සිරාවටම ඉස්සු හැදෙනවා මචං. ඉඳගෙන යන්න තියෙන්නේ. මෙන්න වතුර පාරකුත් එනවා මේකේ. අර බලන්නකො ගුහාව. මෙන්න මම මෙන්න මෙහෙම තමයි යන්න වෙන්නේ. මොකද සීන් එක තියෙන්නේ, මට ෆෝන් එක අල්ලගෙන යන්න ඕනේ, GoPro එකත් අල්ලගෙන, ලයිටුත් අල්ලගෙන. චර චර ගාල සද්දෙත් එනවා. මෙතනින් එනවා
මේ පැත්තරත් එකක් තියෙනවා මේ පැත්තරත් තියෙනවා ඒ කියන්නේ වමටත් තියෙනවා දකුණටත් තියෙනවා හරිද ටික් ටික් කාලා වතුර ගැටෙනවා මෙන්න බලන්න ගල් ගුහාවේ වතුර නේ පේනවද මේක සරදිය හදාගත්ත මේ උමගේ මෙතනින් ඉවරයි හරිද මේ උමගේ මෙතනින් ඉවරයි බලන්න මම ඉන්නේ ඉතින් ලංකා ඉතිහාසයේ මම හිතන්නේ මෙච්චර දුරක් සරදෙල්ගේ ගුහාවේ කවුරුත් ඇවිල්ලා නැතුව ඇති මට ටෝච් එකක් නැති එක තමයි අවුල එන්න මෙහෙම බෑගෙන එන්නේ තියෙනවනේ ඇවිදගෙන යන විදිහ මෙන්න මෙතන යන්න තියෙනවා මෙතන ඉහට යන්න අමාරු මචං බෙල්ල නමාගෙන කුදු ගැහිලා ඉන්නේ සර්දියල් ඉස්සර මෙන්න මේ ගල් ගුහාව පාවිච්චි කරලා තියෙනවා මේක ඇතුලේ අද්භූත ගතියක් තියෙනවා මොකද එක පාටම සරතර තර ගාලා සද්ද වෙනවා මම විතරයි ඉන්නේ එක බලු බල්ලෙක් නැහැ වතුර කාන්දු වෙනවා ටකක් ටකක් කරලා වතුර එනවා අයිය අයිය ඔන්න ඔහම තමයි සර්දියල්ගේ උමගෙන් එළියට ආවේ මෙන්න මෙහෙත් තියෙන උමඟ බඩගාගෙන යන්න පුළුවන් එක හරි වෙනවා මේ උමගට යන්න බඩගාගෙන යන්න ඕනේ හරි අමාරු ඒකට යන්න දැන් ඉතින් මම එළියට යනවා ලංකා ඉතිහාසයේ මම හිතන්නේ වැඩිම සර්දියල්ගේ ගුහාවට රිංගපු එක්කෙනා මම වෙන්නේ දැන් හා ඔන්න සර්දියල්ගේ ගුහාවෙන් එළියට ආවා යමු දැන් සර්දියල් හිටපු කන්ද මුදුනට මේ අර ගැතුළට ගියාම විවිධාකාර සද්ද ඇහෙනවා චර චර සර සර ගානවා වතුර ලීක් වෙනවා ඒ කියන්නේ ගලේ තියෙන දියසීරාව මේ උමකට වැටෙනවා හැටි අපි යමු උඩහට ඔන්න ඔයාලට ගල් ගුහාව පෙන්නවා ඉතින් අද වීඩියෝ ගොඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් වෙනවා අපි යනවා උඩහට යා ඔයාලා දැක්කද දැක්කනේ ලස්සන ඩ්‍රෝන් ෂොට් එක අම්මා ඔන්න ඔහමයි සර්දියල් ගල මුදුනට අපි යන්නේ ඉතින් ලොකු කතා ඉතිහාසයක් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ මේකේ අම්මා අපි මුදුනට ගිහිල්ලා බලමු හරිද ලේසි නෑ වෙනද කියනවාගේ පේන්ටියකුත් හදාගෙන ඉඳගත්තන නරකද සරදියල් හිටපු ගම්මාන්ට ඇවිල්ලා ඉන්නේ ලංකන් වැද්දා තනියම ගමන් කරනවා සරදියල් හිටපු කන්ද මුදුනට ඔන්නක වඩ පිටා ඉතින් මේක අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම අම්මා අට මහන්සි මහන්සි කියලා අතහරින් හොඳ නෑ දෙයක් හිතුනොත් ඒ දෙය කරලාම තමයි පස්ස බලන්න ඕනේ ඉතින් ඔයාලා දන්නවනේ තමුසලාට කියන්න වෙනවනේ යන්න තියෙන තැන් මේක කොච්චරන්න උඩහට පල්හැට ගිහිල්ලා ඇතිද අපේ වීරයා නේද අම්මා තව චුට්ටයි දැන් නම් දනිස් දෙකත් එක ගැහෙනවා ඔයි කන්ද නැගලා ඔන්න ඔයාලට පෙන්නන්න උවමනාම තැනට මං කැමින් කැමින් ලං වුණා බඩගාගෙන යන්න තියන්නේ
සර්දියලාවගේ තමයි ඉතින් මමාව කියන්නේ. හම්ම බලන්නකො view එක කොහමද කියලා. හම්ම පාරනේ අංශක 365ක්ම කරකවුව ලොකේෂන් එක කියලා නිම කරන්න. හම්ම යම් ඉතුරු ටික සරදියල් වගේ දැන් මම පයින් ලැහැත් ඉහා වැත්තේ ගලට. ඇති ලස්සන ඩ්‍රෝන් සොට්ටයක් වලට දුන්න කුරුලු හැකි. දැන් ඉතින් මං ගලෙන් පල්ලයට බහිඳල ඇත්ති බැහැගෙන බැහැගෙන යනකොට පැනගෙන පැනගෙන යන තැනුත් තියෙනවා මෙන්න මේ වගේ. මේ හනවාකෝ සර්දියල් එක කාලේ සුද්දොන්ගෙන් සල්ලි උස්සද්දි මේ අමතකලා වැටිච්ච කාසියක් අම්මුණා. මේක රංකාසියද්ද දන්නෙත් නෑ. මේක පොඩ්ඩක් ගලේ උළලා බලන්න ඕන. අපියම් පල්ලහැට මගේ දනියට අදත් තුවාලයක් වුණා නේ බලන්න. මේ දවස් ටිකේම අපලවි තුවාල හැම තැනම රංකාසියක් අම්මනේ. යමුද ඉත බලනකො එම්බිරිස්සාත් තිබුණා බා. ආයි අහනවාකෝයි වේ මේකට. මේකේ අත්තක් ඇල්ලුව තනිකර කටු තියෙන්නේ. මේ උල් කටු ඔයි දෙහි ගහද්ද මොකද්ද මන්ද ඇනුනා. අපි යන් දැන් පල්ලෙහාට. දැන් පල්ලම් බැහැගෙන යන ගමන් ඉන්නේ. ඔයාලට කියන්න ඕයි මේ දවස් ටික පට්ට අපලයක් තියෙන්නේ. හරිද තුවාල 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 හැම තැනම තුවාල. ඒ වැස්සනේ මං ලැස්සලා වැටෙනවා. මේ දැන් අපි සර්දියල් ගම්මානෙන් සර්දියල් ඔන්න බහින ගමන් ඉන්නේ පල්ලෙහාට. හරිද සර්දියල් පල්ලෙහාට බැහැලා ඔයාලා එකයි යනවා. දැන් සර්දියල්ට හොඳටම අමාරුයි දාඩිය. දැන් නාන්න ඕනේ.
සැරදිල් දැයි යනවා තව ලස්සන තැනකට. ඒක හින්ද මේ වීඩියෝක මිස් කරගන්න එපා. කවුරු වීඩියෝ අවසන් වෙනකම් ඉන්න. තැයි යනවා ලස්සන තැනකට නාන්ඩ්. ඒ තමා මියන් ඇල්ල. ඔයාලා දන්නවනේ මියන් ඇල්ල කියපුවාම ඉහළ කෝට්ටේ මියන් ඇල්ලට තමයි දැයි යන්න යන්නේ. එතන ලස්සන සුන්දරත්වයක් විඳ දරාගෙන මේ ලස්සන පරිසරයට අපි ආදරය කරන ගම අපේ බ්ලොග් එක අවසන් කරන්නේ මියන් ඇල්ලේ. ඉතින් හරිම අමාරුයි, හරිම දුෂ්කර ගමනක් ආවේ. උඹලට වෙනසක් නිල්ලුවේ. ඉතින් වෙනසක් බලන්න දෙන්න හිතුණා. දැන් මට කන්ද නැගලා බම් බැහැ කන්න බෑ. හරිද? අර සිරීපාද නැගලා ඔටෝ බහින්නේ අන්න ඒ වගේ. අම්මා. ඉතින් කියන්න තියන්නේ මේ පරිසරේ රැකගන්න ඕනේ. මේක අපේ දායාදයක්, අපිට උරුම වෙච්ච. ඉතින් මෙහෙට ඇවිල්ලා මේ වගේ වැඩනම් කරලා යන්න එපා කියලා තමයි කියන්නේ. මෙන්න මේ වගේ වැඩනම් කරලා යන්න එපා. මේ බෝතලයක් දිනක් දාලා. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. තමන් ගේන දේ තමන් අරන් යන්න කියලා මම විශේෂයෙන්ම කියන වීඩියෝස් බලන කට්ටියන්ට. අම්මා පොලිතින්, ප්ලාස්ටික් ඒ වගේ දේවල් කැලේටම උදාහරින්න එපා. පරිසරයට ආදරේ නා. මේ දේවල් කරන්න එපා බා. මේ දේවල් කරපුවාම හරි නෑ. අපි යන්නේ මියන් ඇල්ලට. මියන් ඇල්ලේ ලස්සන සුන්දරත්වය බලමු මියන් ඇල්ලටම ගිහිල්ලා. හරිද? අපි යමු මියන් ඇල්ල පැත්තට. ඔන්න ඉතින් කීවා වගේ මම මියන් ඇල්ලට ආවා. හරිද? මියන් ඇල්ලට ආපුහම ඔයාලට මං ඈතින් පෙන්නන්න. මං ඉස්සෙල්ලා හිටියනේ සරදියල් ගල කියලා. මෙන්න මෙතන තමයි සරදියල් ගල තියෙන්නේ. මෙන්න මේක. හරිද? ඕම ආපුහම මෙන්න මෙතන තමයි බතලේ ගල තියෙන්නේ. ඉතින් ලස්සන view එකක් ඉන්නේ. ලස්සනම පළාතක, ලස්සනම කඳු වැටියක් එක්ක තමයි ඉන්නේ. මෙන්න මේක තමයි සුද්ධ විද්ද ගල. මේක තනිකර උමග. හරිද? මේ උමග රේල් පාර තමයි මේක ඇතුලේ යන්නේ. ඔයාලා ඉතින් මියන් ඇල්ලේ ගොඩක් කට්ටිය නම් videos දැකලා ඇති. ඉතින් මට අද මන් travel vlog එකක් විදියට තමයි මේක වෙන්නේ. ඉතින් මං ඉන්නවා වැද්ද ඇවිල්ලා ඔන්න මියන් ඇල්ලට. මියන් ඇල්ලේ නාන්න කියලා තමයි මං හිතන් ඉන්නේ. නාන්න පුළුවන් වේවිද කියලා බලමු අපි ගිහිල්ලා ඉස්සරහට. ඉතින් හොඳින් ඉන්නානේ. හරි අමාරුයි ඉතින්. මේ දවස්වල මම වැටිලා වැද්ද තුවාල කරගෙන ඔය වගේ සීන් එකක් වෙලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි ඉස්සරහ මියන් ඇල්ල තියෙන්නේ. මියන් ඇල්ල කියන්නේ මාරම ලස්සනයි. අපි ඔයාලට ඩ්‍රෝන් ෂොට් එකක් පෙන්වන්නම්කෝ මියන් ඇල්ල ගාව ඉඳලා. පාරදිගේ ඇවිල්ලා මැන්දෙන් තියෙනවා මේ උමගක්. මෙතනින් මේ උමගට එළියට ආව හැටි. ඉතින් මේක තමයි මියන් ඇල්ල. ඉතින් මෙතෙන්ට ආවපුවාම වටපිටාව මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ. පේනවනේ. පල්ලෙහා කෙත්තේ ආයක් තියෙනවා. මෙතනින් පල්ලෙහා දිය ඇල්ලක් වැටෙනවා. මේ වතුර කන්ද මේ කන්දෙන්ම හැදිච්ච වතුර කන්දයි. ඉතින් මේ කන්ද කියන්නේ අලගල්ල කන්ද සාමුල තමයි මේ මියන් ඇල්ල තියෙන්නේ. රයිට්. ඉතින් වැද්දාට පොඩ්ඩක් හිතුණා පොඩ්ඩක් වටපිටාව ඇවිදලා පෙන්නන්න. හැමදාම කැලේ ඇවිදිනවා ඇවිදින ඉරයක් නැහනේ. එතනින් නාන්න බෑ සුද්ධු. හරිද? සුද්ධා ඉතින් මොකෝ වෙන්නේ ඉතින්. මෙයා ස්වභාවික ජල උල්පන්. ඕ පොඩ්ඩක් මූණක පොඩ්ඩක් තෙමා ගත්ත දාඩිය නිසා. රයිට්. මෙතනත් නාන්න පුළුවන් තැනක් තියෙනවා. හැබැයි මම මෙතනින් නාන්නේ නැහැ. නාන්න පුළුවන්. මම මෙතනින් නාන්නේ නැහැ. මොකද හේතුව? මේක වැඩි ලස්සන තැනක් ඔයාලට පෙන්වන්න දෙනවා මට.
කූල්ල එකත් තියෙන්නේ. වැද්ද පොඩ්ඩක් ඇඟ තෙමාගත්ත වැද්දක දාඩිය. දැන් අහනවාකෝ මෙතනින් නාන්නේ මෙතනත් දියල්ල තමා තියෙන්නේ. මෙතනින් වුණා මම නාන්නේ. මම යනවා එයිට වැඩිය ලස්සන ලස්සනම ලොකුම දියල්ල හොයාගෙන. කට්ටිය මීයන් ඇල්ලේ ආවට මෙතන තමා මීයන් ඇල්ල. මීයන් ඇල්ලේ ආවට කවුරුත් මම යන තැනට ගිහිල්ලා නාලා නැතුව ඇති. ඉතින් මීයන් ඇල්ල එනවා නම් ඔන්න තවත් ලස්සන දියල්ලක් ඔයාලට බලන්න පුළුවන්. ගෙදර යන්නත් ඕන. දැන් හවස් වෙනවා. තියෙන්නේ සක්කේ තරදාන්න 2009 දේ යනවා. එනවා බලන්න.